iPhone alone, while at a coma there, other Katakramo, Itel A48 phone again, it make a term online class under recommend Karanapula or normal use Karanakanikna, it in a user experience again, other Hamadiakma, Hondanaka Katakramo, it in Eva Gamer make a Daha Atadaka Atrama, make a Watino there, recommend Karanapula and there, Eva Gamer Venatanola Visidaka make a Silveno, it in a Hamadiakma, other may be to copy Katakramo, Eva Gamer make a villa review එකක් එහෙම නැත්නම් spec sheet එක phone එක බලාගෙන කියන එක නෙමෙයි මගේ user experience එක තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න, video එක like කරත් දාන්න, මගේ Facebook group එකක් තියෙනවා. ඔයාලට ඒකට join වෙලා ඕනම දෙයක් discuss කරන්න පුළුවන්. අද මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ ටෙක් බෝ ෂොප් එකෙන්. ඉතින් ඔයාලට ඕනම ඩිවයිස් එකක් මේ ෂොප් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම විශ්වාස වෙන විදියට ඔයාගේ ගෙදරටම ඩිලිවරි කරගන්නත් පුළුවන්. ඔයාලට මේ ෆෝන් එක මේ ෂොප් එකෙන් මිලදී ගන්නවා නම් 18000කට තමයි ඔයාලට මිලදී ගන්න වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලලා ගන්නවා නම් මුලින්ම 5 දිනක්ට මේක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් මම වීඩියෝ එක අන්තිමේදී අනිවාර්යෙන් මතක් කරන්නම්. ඉතින් වෙන ෂොප් වල 20000කටත් මේක සේල් වෙනවා මම දැකලා තියෙනවා. Itel lagana podi introduce ekak karottema meke villa alut brand ekak ape lankawana gattottema itim meke A48 eken passe apita Itel Dishon 1 eka e wage Dishon 1 pro dan langade release kala thiyena Dishon 2 ekak itim mama hitena issarada Itel brand ekak lankawada loku tarangakarithwayak dei kiyala කැලින්ම unbox කරමු phone එක අපිට front side එක අපිට බලා ගන්න පුළුවන් phone එකේ photo එකක් ඒ වගේම 2GB RAM 32GB storage එකක් ඒ වගේම A48 ඒ වගේම big view big pan විදියට අපිට front side එකට අපිට බලා ගන්න පුළුවන් පිටිපස්සෙන් mainly highlight කරලා තියෙනවා ඒ හැම දෙයක්ම අපි මේ video එකේ සාකච්ඡා කරමු unbox කරන්න හදන්නේ ඉතින් අපිට box එක අමුතුම experience එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේක මේ විදිහට කරපුවාම මේක ඇතුලේ තවත් box එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට unbox කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අපිට device එක බලා ගන්න පුළුවන් ඉතින් box එක open කරපුවාම ඔයාලට phone එකත් එක්කම back cover එකක් අපිට ලබා ගන්න පුළුවන් ඒ වගේම hand free එකක් ඒ වගේම paper box ටිකක් 5 volt charger එක අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම USB cable එක මේක තව පුදුම වෙන්න ඕන දෙයක් තමයි extra විදිහට තමයි phone එක පියන ගලවලා තමයි ඔයාලට මේක set කරන්න වෙන්නේ battery එක ඉතින් දැන් කතා කරමු මේ phone එකේ design එක ගැන ඉතින් මේ phone එක ඔයාලට color තුන මිලදී ගන්න පුළුවන් ග්‍රේඩියේෂන් බ්ලැක් එහෙම නැත්නම් ෆර්ෆල් එහෙම නැත්නම් ග්‍රීන් ඉතින් මං ගාව තියෙන බ්ලැක් වේරියේෂන් එක ඉතින් මේක ගොඩක් පිටිපස්සේ finger pin එකේම හිතින්න අදුයි මම අනිත් phone වල සාපේක්ෂව ගත්තොත් එමෙ මේක පොඩ්ඩක් බ්ලැක් එකේ පොඩ්ඩක් glossy finish color එකක් තියෙන හින්දා හැබැයි අපේ phone එක අතර ගත්තාම පොඩ්ඩක් premium feeling එකක් අපිට ඇත්තටම අතර දැනෙනවා ඒ වගේම අතර ලේසියට grip කරගන්න පුළුවන් one hand එකේම ඉතින් මේක මම හිතනවා අට ලේසියෙන්ම වට plastic විදිහට තමයි අපිට බැක් එක බලා ගන්න පුළුවන් ඉන්නේ ඒ වගේ ෆ්‍රේම් එකක් ප්ලාස්ටික් විදියට. ඉතින් ඔයාලට බැක් කවර් එකක් මේ box එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒක යූස් කරනවා නම් හීරණ ගත වලින් ඔයෙම ඔයාට මේක දිග කාලයක් මෙල් ලස්සන ලුක් එක ඔයාට තියා ගන්න පුළුවන් වේවි. මේ phone එකේ දකුණු පැත්තේ අපිට බලා ගන්න පුළුවන් power button එකයි volume button එකයි. ඉතින් මේක ගොඩක් අතර පහසු වෙන විදියට එක ඇංගිල්ලෙන් reach වෙන විදියට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් වම් පැත්තේ අපිට කිසිම දෙයක් බලා ගන්න විදියක් නැහැ. ඉතින් පල්ලෙහා පැත්තේ අපිට බලා ගන්න පුළුවන් USB port එක, ඒ වගේම microphone එක. ඉතින් ඊට පස්සේ අපිට top එක බලා ගන්න පුළුවන් 3-point headphone jack එක. ඉතින් secondary microphone එකක් අපිට බලා ගන්න විදියක් නැහැ. අපිට පිටිපස්සේ ගියොත් එම Itel logo එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මයික්‍රෝ ස්පීකර් එක. ඉතින් මේක පිටිපස්සේ තිබ්බේකන මට ඇත්තට සැටිස් වෙන්න අමාරුයි. මොකද අපි ෆෝන් එක මේස උඩට තිබ්බොත් එම ඒ ස්පීකර් එක වැහෙන නිසා. ඉතින් අපිට පල්ලෙහා පැත්තේ තිබ්බනම් හොඳයි කියලා තමයි මගේ මතය නම්. ඉතින් ඔයාලගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ ෆෝන් එක finger pin එකක් අපිට බලා ගන්න පුළුවන් face unlock එකත් එක්ක. ඉතින් මේක පිටිපස්සේ තමයි අපිට finger pin එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ලොකුවට අපිට බලාපොරොත්තු වෙන්නත් බජට් එක ගන්නව fast වෙන විදියට. ඉතින් මේක බජට් එක ගන්නව මට නම් shape ඒ කියන්නේ ගොඩාක් fast route නෙමෙයි angle තිබ්බාම තප්පර කීපෙන් එම unlock කරන. ඉතින් ඔයාලා පේනවා ඉතින් unlock කරන විදිය. ඉතින් face unlock එකත් finger pin එක වගේම තමයි.
ඉතින් දැන් කතා කරමු මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන. ඉතින් HD+ IPS LCD panel එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක සයිස් එක ගත්තොත් එහෙම අඟල් 6.1ක් විදියට වෝටර් ඩ්‍රොප් ඩිස්ප්ලේ නොච් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක ෆෝන් එක යට පැත්තෙන් ගත්තොත් එහෙම টপ බටන් එක ගත්තොත් එහෙම බෙසල් එකක් අපිට ඇත්තටම බලා ගන්න පුළුවන්. ඉතින් මේක තවත් චුට්ටක් හීන වුණා නම් තමයි මගේ මතය. හැබැයි අපිට බජට් එක ගන්නව මේ ගානට ඇත්තටම අපිට සතුරු වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපිට මේක රෙසොලූෂන් එක විදියට 1560x720 විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔය YouTube එකේ වීඩියෝ බලනකොට මේක 1080p විදියට අපිට බලා ගන්න පුළුවන්. high විදියට වීඩියෝ එක බලනකොට හැබැයි මේක YouTube එකේ issue එකක්ද නැත්නම් update එකක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපිට මේක 1080p විදියට වීඩියෝ බලනකොට නම් ඇත්තටම මේ display එකෙන් මේ phone එකෙන් හිර වීවි තමයි අපිට මේ වීඩියෝ එක චුට්ටක් lag වීවි තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම හිතනවා ඒකට බලා ගන්න පුළුවන් 360 pixel විදියට එහෙම නැත්නම් 700 විදියට වඩා එහෙම නැත්නම් 480 විදියට වීඩියෝ එකක් YouTube එක බලා ගන්න පුළුවන්. ආගම ඉන්ඩෝර් යූස් කරනකොට නම් කිසිම ගැටලුවක් නැහැ. ඔය අවුට්ඩෝර් වලට සන්ලයිට් වලට යූස් කරනකොට අපිට මේක 281 ppi ගයක් බලා ගන්න පුළුවන් හින්දා අවුට්ඩෝර් වලදී නම් මට ඉච්චර සැටිස් වෙන්න අමාරුයි. ඉතින් බජට් එක ගන්නව අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් බජට් එක විදියට ගත්තොත් එම ඔය ඉන්ඩෝර් යූස් කරනකොට නම් කිසිම day to day යූස් කරනකොට ඩිස්ප්ලේ එකෙන් අවුලක් එන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ඒ වගේම අවුට්ඩෝර් යූස් කරනකොට නම් එතකොට එතනදී වඩ ප්‍රශ්නයක් එන්න පුළුවන්. කරමු මේ ෆෝන් එකේ ඇතුළගෙන පර්ෆෝමන්ස් කරන්න කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Android 10 Go Editation එක තමයි. ඒ කියන්නේ Android 10 එක ලයිට් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් quad core CPU එකක් ඒ වගේම GPU එක විදියට Mali T820 විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක RAM එක 2GB ඒ වගේම storage එක 32GB විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක දැන් අපි කතා කරොත් එම ඒ කියන්නේ quad core CPU එකක් අපිට බලා ගන්න පුළුවන් 2GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගානට 18000කට 2GB RAM එකක් අපිට RAM එක 4ක් 3ක් විදිහට බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් 2GB RAM එකේ මේ ෆෝන් එක මට ඇති කියලා මම හිතනවා. උදාහරණයක් විදියට ඔයා Zoom එකේම ඔයා day to day use කරනකොට ඉතින් මම හිතුවන මම ඒ කියන්නේ Facebook application එක use කරනකොටත් මට ඉච්චට ලොකු lag වීම එහෙම බලා ගන්න හම්බුනේ නැහැ. මොකද මේක අර Android එක ගොඩක් අර මේ අනවශ්‍ය application උත් නැහැ. ඉතින් මේක මම recommend කරන්නේ ඔයා මේක use කරනකොට ඔයා Facebook එහෙම use කරනවා නම් මේක light version එක use කරනවා නම් එතකොට ඔයාට day to day use කරනකොට කිසිම ගැටලුවක් එන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයා heavy application ඔයා මේක run කරනවා නම් ඒකට මම recommend කරන්න අමාරුයි. මොකද අපිට 2GB RAM එකකින් ලොකු heavy ලෝඩ් කරන්නත් අමාරුයි. ඉතින් මේක ඔයා Zoom එක ඔයා ඒ කියන්නේ මේක mainly target එක ඔයා class කරනවා නම් online class කරනකොට මුලින්ම මට බලා ගන්න හම්බුණා ඒ කියන්නේ phone එක ගත්ත ගමන් මේක පොඩ්ඩක් application වලට ගිහුවාම auto close වෙන scene එකක් තිබ්බා. හැබැයි පොඩි update එකෙන් පස්සේ මට එහෙම දෙයක් නම් මට බලා ගන්න හම්බුනේ නැහැ. ඒ වගේම ඔයා Zoom එකේ එහෙම නැත්නම් Microsoft team එක කිසිම ගැටලුවක් නැතුව ඔයාලා යූස් කරගන්න පුළුවන්. ඒකත් එක්කම ඔයා ඉඳලා හිටලා ඔයා ප්ලේ කරනවා නම් ගේම් එකේම ඔයාලට පුළුවන් සබ්වේම එහෙම නැත්නම් ෆ්‍රී ෆයර් එකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. මේ ෆෝන් එක අපිට බැටරියක බලා ගන්න පුළුවන් වෙන්නේ 3000ක බැටරි එකක් තමයි. ඉතින් මේක ලොකු බැටරි එකකුත් නෙමෙයි. ඉතින් සාමාන්‍ය විදියට ඔයා මේක චාර්ජ් කරනවා නම් 5W charger එකක් තමයි අපිට box එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ආසන්න වශයෙන් පැය 3ක් 3මාරක් වගේ මේක ඇත්තටම චාර්ජ් වෙන්න යනවා. ඉතින් ඒක නම් ඇත්තටම මට සතුරු වෙන්න බෑ. ඒ වුණාට බජට් එක ගන්න අපිට කරන්න දෙයක්වත් නැහැ. එතකොට ඔයාලා සාමාන්‍ය day 1 day වගේ ඔයාලට යූස් කරගන්න පුළුවන්. ඔයා උදේට චාර්ජ් කරොත් හවස් වෙනකම් වඩ මේක තියාගන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් කරනවා නම් වඩ එක දිගට පැය 4ක් 5ක් 6ක් වගේ වඩ මම හිතනවා වඩ මේ ෆෝන් එක වඩ යූස් කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් කතා කරමු මේ ෆෝන් එකේ කැමරා එක ගැන. ඉතින් මේක ඩුවල් කැමරා සෙටප් එකක් තමයි තියෙන්නේ. හැබැයි මේන් කැමරා එක විදියට 5 මෙගාපික්සල් විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක නම් ඇත්තට සෑහීමටපත් වෙන්න අමාරුයි. වඩ මේ සාම්පල් එක දැක්කම තේරෙනවා. ඉතින් ෆෝන් කැමරා එකත් 5 මෙගාපික්සල් විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් වඩ පේනවාද මේ සාම්පල් ටික දැක්කම. ඉතින් ඒක වඩ තීරණය කරන්න පුළුවන්. ඉතින් මම කියනවා වැඩිය දැන් අවසාන වශයෙන්ම කන්ක්ලූෂන් කරොත් එම මේ ෆෝන් එක ගැන එහෙම මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ද කියලා මේ ෆෝන් එක ඇත්තටම 18000කට මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි
20,000 දරාස්සේ ගියානො ඉතින් ඒකට නම් මට ඇත්තටම රෙකමෙන්ඩ් කරන්න අමාරුයි. ඔයාලට 18,000 මේක හොඳ choice එකක් ඔයා online class කරනවා නම්. ඒ වගේම ඔයා day to day use කරනකොට ඔයා YouTube එකේ එහෙම නැත්නම් Facebook එකේ WhatsApp එකේ විදිහට කරනකොට නම් මම හිතනවා ලොකු issue එකක් නැති වෙයි කියලා. හැබැයි ඔයා heavy application එහෙම දැම්මොත් එම මේකේදී ඔයාලට use කරගන්න බැරි වෙයි කියලා මගේ මතය නම්. ඒ වගේම ඔයා application use කරනකොට light version application use කරනවා නම් මේක තවත් හොඳයි කියලා තමයි මගේ මතය නම්. මේක ඇත්තටම 16ක් 17ක් වුණා නම් තවත් හොඳයි කියලා තමයි මගේ මතය නම්. ඉතින් කොහොම වෙතත් මේක වට මිලදී ගන්න වෙන්නේ shop වලින් ගත්තොත් එම 18,000කට පුළුවන් වට tech box shop එකේ මිලදී ගන්න. ඉතින් වෙන shop වල මම දැකලා තියෙනවා 19,000 20,000ක විදිහට විකුණනවා මේ ෆෝන් එක. ඔබට මේ වීඩියෝ එක බලලා වා ගන්නවා නම් පළවෙනි 5 දිනෙකට මේක 17,500කට රුපියල් 500ක discount එකත් එක්ක ඔයාට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන් මේ tech box shop එකෙන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදරටම මේක delivery කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලින් comment කරන්න. මේ ෆෝන් එක මේ ගානට වටිනවද කියලා. ඉතින් මගේ මතය නම් මේකට අපිට finger print එකක් අපිට බලා ගන්න පුළුවන්, face unlock එකක් අපිට බලා ගන්න පුළුවන්, ඉතින් quad core CPU එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නම් ඇත්තටම මට ලොකු කොම්ප්ලේන්ට් කරන්න දෙයක් නැහැ. ඉතින් බජට් එක තව චුට්ටක් අඩු වුණා නම් තමයි මගේ මතය. ඒ වගේම තව අකමැති දෙයක් තමයි මේ ෆෝන් එක පියන ගලවල අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් SIM දෙක වල 4G විදියට වට යූස් කරගන්න පුළුවන්. ඒ වගේම 128GB දක්වා වට මෙමරි කාඩ් එකක් වට ගහ ගන්නත් පුළුවන්. ඉතින් මම කොයි වෙලාවෙත් මම කියන්නේ heavy application එකම මේක load කරොත් එම ඔයාට අනිවාර්යෙන් slow වෙනවා. online class වලද විතරක් ඔයා හොයනවා නම් ෆෝන් එක ඒ අවශ්‍ය application ටික දාලා ඔයාලට කිසිම ගේමක් නැතුව මේ ෆෝන් එක මට recommend කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. මං කියපුවා සමහරක් වෙලාවට වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒවත් අනිවාර්යෙන් පල්ලෙන් discuss කරමු. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් ඉස්සරහට මේ වගේ phone review මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එකත් එක්කම එක දිගට ඉන්න.